යමල්. ලොකු හඳුරනේ. ඇයි ලොකු හඳුරේ මෙහෙම කරන්නේ? ඔබ වහන්සේ කියපු නිසානේ අපි මේ හැමදේම කරේ. ලොකුන්නේ පැත්තකලා ඉන්නවා. අපි මේක විසඳ ගන්න. මහත්යලා කලබල කරගන්න ඕන නෑ. අපි ඔක්කොම පන්සලට යමු. එතෙන්දී මේක බේරුමක් කරගමු. ග්‍රාම සේවකට දැනුම් දීලා එන්න. ආ ආ. ඒ සෝරු කකුල් රිදෙනවද? කකුල් රිදෙනවා කියලා බෑනේ. අපි යන්න ඕනි ගමන යන්න මෙපේ. එහෙමයි. යන්කෝ. මම හොඳ කතාවක් කියන්න. සෝරත ජීවිතය කියන්නේ හුඟා දිග දුර ගමන. ඒ ගමන යද්දී කකුල් දෙක විතරක් නෙවෙයි අතපය රිදෙනවා. ගොඩක් දුක් විඳින්න වෙනවා. එහෙමයි කියලා අඬ අඬ තැවි තැවි ඉන්න වෙලාවක් නැහැ. ගිමන් අරින්න වෙලාවකුත් නැහැ. අප්‍රමාද වෙන්න ඕන. රාවුල හාමුදුරුවත් ලොකු හාමුදුරුවෝ වගේමයි. අරුමයක් නෙවෙයිනේ සෝරත. මම උන්වහන්සේගේ පළමු ගෝලයානේ. මම දෙවනි ගෝලයා. කොච්චර අගේද සෝරතත් හොඳට ඉගෙන ගන්න ඕන. එහෙමයි. ඒ වගේම ලෝකයේ දිහා මැදහත් සිතින් බලන්න ඕන. මැදහත් සිතින් බලනවා කියන්නේ කාගේවත් පැත්තක් ගන්නත් එපා. කාවවත් තලා පෙලන්නත් එපා. කාවවත් වර්ණා කරන්න ඕනෙත් නෑ. එහෙමයි. ඒ වගේම කාගේවත් නින්දා වලට දුක් වෙන්න ඕනෙත් නෑ. පැසසුම් වලට උදම් වෙන්න ඕනෙත් නෑ. අටලෝ දහමින් නිතරම කම්පා වෙන්න එපා කියලා ලොකු හාමුදුරුවෝ කියනවා. හරියටම හරි. සෝරත ඒ ගැන දන්නේ නැහැ කියලා හිතාගෙන තමයි මම සරලව කිව්වේ. ලොකු හාමුදුරුවෝ කියලා දීලා තිනවා. පිරිවෙනෙන් අභිධර්මෙන් හොඳට ඉගෙන ගන්න. පිරිවෙනේ ඉංග්‍රීසිත් හොඳට උගන්නනවා.
මම ඉංග්‍රීසි ඉගෙන ගත්තේ පිරිවෙනි. ඉංග්‍රීසි හොඳට හැදෑරුවොත් එහෙම සෝරතට වෙනම ලෝකයක් විවෘත වෙයි. දැනුම බහුල අපූර්ව ලෝකයක්. Polisadu, dok sadu polisi yang orangnya nader. Polisi? Emu kau ada? Aidan ne, dok sadu headak kan? සරට ගිහිල්ලා එන්නකෝ. එහෙම කරද? මේ ලොකු හාමුදුරන්ට කරදරයක්. කරදරයක්? මොකද්ද? අනේ ලොකු හාමුදුරංග පොලිසියෙන් අරන් යන්න ඇවිල්ලාලු. පොලිසිය? එහෙම කරද? අනේ මන් දන්නේ මිනිස්සු එක එක කතා කියන මට නම් තේරෙන්නේ නැහැ. මොකද්ද මේ පන්සලේ වලක් කරලාලු. ඒකේ මොනවද තිබිලාලු? මට තේරෙන්නේ නැහැ. මේ අපි හියන්නෝ නැහැනේ. මේ එන්න මෙහෙටලා ඉමු. නේ තිලා එහෙම හරියන්නේ නැහනේ පන්සලේ ලොකු හමුදුරෝනේ අනික අපේ දුවව සනීප කරන්න කොච්චර මහන්සි වුණාද හරි වැදවත් එක මෙහෙට ඉලා ඉන්නකෝ බලන්න හලෝ මංජනායක ඇමතුමා මොකද වෙන්නේ ගම ගිනියරන්ද රත් ඇමතුතුමා මේ වෙන්නේ මොකද්ද ආරංචිය ලොකු හාන්දුර පොලිසියෙන් අරන් යන්න හදනවා කියන්නේ අරන් යන්න හදනවලු මං ඉතින් දැන් අරන් ගිහමුද ඇති කියලා ඇත්තට මොකද ඇමතුමා වෙලා තියෙන්නේ මංජනායක ඕවා දිලීප ඇමතුමාගේ වැඩ අපි නෝනා කියන පොඩ්ඩක් බලන්න කියලා පන්සල පැත්තේ යන්න හැදුවේ පිස්සු රට නැතු ඉන්නවා ඇයි ඒ පැත්ත පලාතේ යන්න එපා මං තා පොඩ්ඩකින් මංචාරයකට ගිහල් පැත්තේ එන්න මෙතුමා ඔක්කොම එකතු වෙලා වැඩක් කරනවා නම් ප්ලෑන් එක අපිටත් කිව්වොත් නේද හොඳ ඈ බය නැතු ඉන්නවයිසේ මේ දිලීප ඇමති වැඩකට බැස්සොත් කීයේ ඉන්නේ නැහැ කිසිම ඇමති කෙනෙක් කීයේ ඉන්න වැඩ කරන්නේත් නැහැ අන්න ඒක හොඳට මතක තියාගන්න හරි මේ දැන් කෝරංගල හරි හරි සේරම විස්තරේ මං තමසට ඇවිල්ලා කියන්නම්කෝ හැමතුමා දැන් එනවනේ ඔව් මං තව ටිකකින් එන්න ලොකු කලබල නැහැ තව ටිකකින් ඉඳලා බලමු සාදු අඬන්න එපා මොනවා වුණත් චුට්ටේ මල්ලිට දුකයිනි ඔව් පොඩි සාදු ලොකු සාදු පන්සලේ ඉන්නවනේ මේ වුණාට කොහාම්තර අරයන්න හදන්නේ මට ඇහුණා පොඩි සාදු මොකද උනේ අනේ අපේ ලොකු
හරි දු මොකද උනේ කියලා කියන්නකෝ ලොකු හාමුදුරුඹ මොකද්ද වැරද්දකට අවු වෙලා වැරද්දකට මන්නන් ඉඳලා හිටලා වැරද්ද වැඩ කරනවා ඒත් ලොකු හාමුදුරුව කවදාවත් වැරද්ද වැඩ කරලා නැහැ අපිට වැරද්ද වැඩ කරන්න කියලා දීලත් නැහැ හරි පොඩි සාදු අපි පන්සලට යමුකෝ හාමුදුරුව මොකෝ මේ අඬන්නේ මොකෝ මේ අඬන්නේ උඹලා මොනවා හරි කරානේ කියපන් දර්පම් මම අපේ ලොකු හාමුදුරුව ඌ ලොකු හාමුදුරුව ඉතින් ලොකු සාදුව පොලිසියෙන් අරගෙන යන්න හදනවලු පොලිසිය එයාවල් දෙයකටද ගන්නේ නැ කවුද කිව්වේද කවුරුත් කිව්වේ නැ අපි දැක්කා දැන් ලොකු හාමුදුරුව පන්සලේ ඉන්නවා කවුරුත් කියන්නේ එක් කියන්න එපා කියලා ලොකු හාමුදුරුව කියන්නේ කාටවත් වැරද්දක් කරපු කෙනෙක් නෙමෙයි පොඩි හාමුදුරුව බය වෙන්න එපා ඔහම ඉන්නකෝ මම බලා ගන්නම්කො සේරම බලමුකෝ ලොකු හාමුදුරුව කොහොමද ගෙනියන්නේ කියලා පොලිසිය මෙතන ලොකු ගැටලුවක් තියෙනවා. ඒක තේරුම් ගන්න බැරිද? තේරුම් ගන්න බැරි නිසා තමයි හාමුදුරනේ අපි මේ හොයලා බලන්න හදන්නේ. ඒතකොට මේ මහත්තයල විශ්වාස කරන්නේ හොරුද? එහෙම දෙයක් නෑ අපේ හාමුදුරනේ. මොකද නැත්තේ? දොවේ මහත්තයලමට චෝදනා කරන්නේ මේ ඇත්තෝ කියන දේවල් අහලානේ. අපි චෝදනා කරන්නේ නෑ හාමුදුරනේ. මෙයක් කරන විදිහක් තියෙනවා. පොලිසියට කියලා විසඳගන්න. වහන්සේ කට උත්තරයක් ගන්න තියෙනවා මම මොකටද මහත්ය වරදන් නොකර පොලිසි ගානෙන්නේ අපේ හාමුදුරනේ නීතිය කාටත් පොදුයි ඒක මන් දන්නවා මම කියන්නේ මගේ අතින් නීති විරෝධී දෙයක් වෙලා නැහැ කියලා චෝදනාවක් තියෙනවනේ අපේ හාමුදුරනේ මොකද්ද චෝදනාව මේ කියන්නේ මොකද්ද චෝදනාව ලොකු හාමුදුරුවනේ ඔබ වහන්සේ කිව්වේ මොකද්ද මං කිව්වේ නිදානේ හරලා දුන්නොත් අපිටත් ගාණක් දෙනවා කියලා මට සමාවෙන්න ලොකු හාමුදුරුවනේ ඇත්තનો කිව්වොත් අපි විතරයි මේකට අහුවෙන්නේ वहां से तमें आप में हम उगुल करना महुकले हरी महत्य मांगे ना पुलिस वेले ये कौन है यहां मधुर
අනේ ලොකු හාමුදුරනේ මොකද්ද මේ උනේ? දරපල් ළමයා මං පොඩි කාරණාවකට ගිහින් එන්නම්. මේ මහතුරු කියනෝනේ මං ඉඳන් ඇරුවා කියලා පන්සලේ. ඔය කියපුන්ගේ කටවල් වලට කෙන ගහන්න ඕනේ. අනේ මහත්තයෝ මේ අපේ ලොකු හාමුදුරුවෝ මහත්තයෝ. ඇත්තටම ලොකු හාමුදුරුවෝ ගෙනියන්න දෙන්න බෑ. අනාරේට යනවා මේ අපි වැඩක් කරගන්න දීලා. කුරා කෝපියකටත් වරදක් කරලා නෑ මහත්තයෝ අපේ ලොකු හාමුදුරුවෝ නම් ගෙනියන්න දෙන්න බෑ. ගාමාල ආරේට ඵලයන් බා. මේ මහත්තයා ලොකු හාමුදුරුවෝ නම් ගෙනියන්න දෙන්න බෑ. ගෙනියනනම් මගේ මිනිුණින් තමයි ගෙනියන්න ඕනේ. ගෙනියන්න නම් දෙන්න බෑ. ලොකු හාමුදුරුවෝ ගෙනියන්න දෙන්න. උඹලට ලොකු හාමුදුරුවෝ ගෙනියන්න දෙන්න. උඹලගේ වාහනේ මගේ ඇඟ උඩින් ගෙනියපල්ලා උඹලගේ වාහනේ. ශ්‍රී ලංකාවම කිරෙන් පෙරට මට ලොකු හාමුදුරුවම හැම වෙලාවම මතක් වෙනවා. ලොකු හාමුදුරුවන්ටත් සෝරත නිතරම මතක් වෙනවා ඇති.